අපි ඉස්කෝලේ යන කාලේ සිංහල ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා තේරවිලි ගැන අපි කවි ගැන රසාස්වාද ඉගෙන ගන්නකොට මේ කවිවල හැංගිච්ච තේරුම් තියෙනවා ඒ වචනවලට සංකේත තියෙනවා සමහර සින්දුත් තියෙනවා ඒ විදිහේ හැඟවිච්ච තේරුම් තියෙනවා ඒ තේරුම් ව්‍යංගයෙන් කියන්න එක එක විදිහේ සලකුණු රූප රටා වචන පාවිච්චි කරනවා සමහරක් වෙලාවට අපි දෙයක් කෙලින් කියන්නේ නැතුව අපි කියනවා වටින් ගොඩින් කියනවා ඒක තේරෙන්න කියනවා හැබැයි ඒක තේරෙන්නේ අපි කියන වචනවල ඒ පේලිවල ඇතුළට ගිහිල්ලා අර්ථය හොයාගන්නකොට අපි කියනවනේ හිටපු කමන් නෝන්ඩි දානවා නොකියා කියනවා කියලා අපිට කෙලින් කියන්න බැරි වුණාට අපි අරියාදු කරනවා හින්ට් පාස් කරලා දේව වචනයත් ඒ විදිහටයි දේව වචනේ තියෙනවා හැංගිච්ච තැන් දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දු ජේසු කරපු දේශනා උපමා ඔවදන් මේ හැම දෙයක් ඇතුළෙම තියෙනවා හැංගිච්ච දෙයක් ඒ නිසායි අද ජේසු වපුරන්න උපමාවකින් පස්සේ කතා කරන්නේ බඳුනකින් වැහුණු පහන ගැන අපි පහනක් පත්තු කරලා ඒක කවදාවත් වහලා තියන්නේ නැහැ. පහන පත්තු කරන එකේ අරමුණම එළිය ගන්න එක. එළිය ගන්න නම් ඒක වැහිච්ච තැනක හැංගිලා තියෙන තැනක තියන්නට බෑ. විවෘත වෙලා තියෙන තැනක. ඒක යටකින් නෙමෙයි උඩකින් තියන්නට ඕන. ජේසු එක කියනවා. පහනක් පත්තු කරලා බඳුනකින් වහන්නේ නැහැ. ඒක යහනක් යට තබන්නේ නැහැ. ඇතුළු වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන් රුක උඩ තබති. අන්නේ වගේම ජේසු කියනවා. හෙළි නොවන කිසි රහසක්ද නැත. රහස් නැහැ. උන්වහන්සේගේ වචනේ ඇතුලේ රහස් නැහැ. උන්වහන්සේගේ වචනේ ඇතුලේ හිම් නැහැ. උන්වහන්සේගේ වචනේ ඇතුලේ අපේ සිතුවිලි විමසනවා. ඒ විමසන සිතුවිලි ගැන හරි ලස්සනට හෙබ්‍රෙව් ලිපියේ කතා කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානය ක්‍රියාශීලී දෙමහත් කඩුවකටත් වඩා තියුණුය. සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේය. සිතවිලි අරමුණු විමසනවා උන්වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේම නැත උන්වහන්සේගේ ඇස් ඉදිරියේහි සියල්ම වැස්මක් නැතිව විවෘතව තිබේ මේ දේ නෙමෙයිද ජේසුත් මේ කියන්නේ හැම දෙයක්ම හෙලි කරනවා හැම දෙයක්ම හෙලි වෙනවා උන්වහන්සේගේ වචනය තුල අපේ ඇතුලේ හංගගෙන තියෙන දේවල් අපි රහසින් කරන්න හදන දේවල් අපි වහන්න හදන දේවල් මේ හැම දෙයක්ම උන්වහන්සේ ඉස්සරහා හරියකට කණ්ණාඩියකින් මට මාවම පේනවා වගේ උන්වහන්සේගේ වචනය තුලේ මට මාවම පේන්න ගන්නවා එනිසා ජේසු කියනවා එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේදැයි විමසිල්ලෙන් සිටින්න එනිසා විමසිල්ලෙන් ඉන්න මේ වචනේ ඇතුලේ උන්වහන්සේ කතා කරන්නේ මටයි මගේ පවුලටයි මගේ ජීවිතයටයි මගේ ස්වභාවයටයි මටයි කතා කරන්නේ ඒ කතා කරන වචනේ ඇතුලේ උන්වහන්සේගේ පණිවිඩය ඇතුලේ විවෘත වෙන තරමට හැම දෙයක්ම එළි වෙන්න පටන් ගන්නවා
අපි අද රහස් ජීවිත ගත කරන හින්දා අපිට විවෘත වෙන්න බැරි නිසා අද සාමයක් නැහැ හිතේට සැනසීමක් නැහැ නිදහසේ ඉන්න බෑ අපි හැමෝම කොටු වෙලා බයෙන් සැකයෙන් ඉන්නවා ඒ මොකද අපිට විවෘත වෙන්න බැරි නිසා උන්වහන්සේගේ වචනය ඇතුලේ අපි අපිව දකින්නේ නැති නිසා අද අපිට ඉස්සරහට යෑමක් නැහැ දියුණුවක් නැහැ හොර කරන නිසා බොරුව කරන නිසා වංචාව කරන නිසා වහන නිසා රවට්ටන නිසා පිටිපස්ස දොරෙන් හැමදේම කරන නිසා අපේ දියුණුවක් නැහැ අධ්‍යාත්මික දියුණුවක් නැහැ ශාරීරික සෞඛ්‍යයේ දියුණුවක් නැහැ මානසික දියුණුවක් නැහැ බාහිර දියුණුවකුත් නැහැ ජේසුස් නිසා කියනවා යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ යමක් නැති තැනැත්තාගෙන් තමාට ඇතැයි සිතන දෙය පවා පැහැර ගනු ලැබේ ඇති තැනැත්තා කියන්නේ මේ වචනේ ඇතුලේ ජීවිතයේ එලිපෙහෙලි කරගෙන විවෘතව ජීවත් වෙනකොට උන්වහන්සේගේ වරප්‍රසාදයෙන් ගලාගෙන යනවා ඇට මිදුළු වලට සිතුවිලි විමසනවා සිතුවිලි නිවැරදි කරනවා හැබැයි ජේසු කියනවා නැති තැනැත්තාට නැති තැනැත්තා හිතන්නේ මට තියෙනවා කියලා ඒක ස්වභාවය හැමෝම හිතනවා හැමෝම දන්නවා දකින්නවා නෑ කියලා ඒත් ඒ කෙනා හිතනවා නෑ මට තියෙනවා කියලා ඒකයි ජේසු කියන්නේ නැති තැනැත්තාගෙන් තමාට ඇතයි කියලා හිතන දේ පවා එයාගේ ජීවිතේ නැති වෙනවා පැහැර ගන්නවා අපේ ජීවිතේ ගොඩක් දේවල් අපිට මග හැරෙනවා අත හැරෙනවා අපි විවෘතව උන්වහන්සේගේ වචනය ඇතුලේ අපි එළි වෙන්නේ නැති නිසා අපි ආලෝකයට එන්නේ නැති නිසා අපි ආලෝකයට අකමැති නිසා අඳුරට කැමති නිසා අපේ ජීවිත එක්තැන් වෙලා ඒ නිසායි පර්සියාවේ හිටපු සයිරස් රජතුමත් හරි ලස්සනට කියනවාද ඉස්රාගේ පොතේ සමිධානන් වහන්සේ ජෙරමියා මගින් ප්‍රකාශ කළ වචනය ඉටුවන පිණිස උන්වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළසේක සයිරස් පර්සියාවේ රජ කෙනෙක් දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති ගැලවීමක් දන්නේ නැති එකම දෙවියන් වහන්සේ ගැන මුකුත් නොදන්න රජ කෙනෙක්ව උන්වහන්සේගේ වචනේ ඇතුලේ උද්‍යෝගයක් ඇති කරනවා මොකටද විප්‍රවාසින මිනිසුන්ට නිදහස ලැබලා දේව මාලිගාව හදලා නමස්කාරයේ ආයම තියදෙන්න සිතේ සිතුවිලි විමසනවා උන්වහන්සේගේ වචනේ ඇතුලේ උද්‍යෝගයක් ඇති වෙනවා උන්වහන්සේගේ වචනේ ඇතුලේ අපි කොහොමද අපේ සිතුවිලි විමසන්නේ අපේ උද්‍යෝගය ඇති කරගන්නේ හිතලා බලන්න